අද දවසේ මම වැඩි කතා කරන්නේ මොකද කාල වේලාව ගිය නිසා අපි වෙනද වගේ මෛත්‍රී භාවනාවෙන් අවසන් කරනවා. නමුත් අපේ විකී සර් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඒ මම කියන එක ගැන. මොකද සෝවාන් ඵලයට පත් වෙන්න අපි සක්කාය දිට්ඨිය මම කියන ප්‍රතිරූපය ගැන තියෙන ඒ විශ්වාසය ඒ ආසාව අත්හැරීමක් යම් දුරට තියෙනවා. සෝවාන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන කියලා දෙයක් ඔයගොල්ලෝ අහලා ඇති. සංයෝජන කියන එකේ තේරුම මේ සංසාරෙට අපිව ධම්වලකින් බැඳලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ධම්වලේ පුරුක් තියෙනවා. ඒ පුරුක් 10ක් වෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ පුරුක් 10 ක්‍රමානුකූලව බින්දෙනකොට තමයි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් ඵලවලට යන්නේ. ඉතින් සෝවාන් ඵලයට යන්න පළවෙනි පුරුක් තුන බින්දෙනවා. ඒක වෙන්නේ අවබෝධයක් සමගම. ඉතින් සක්කාය දිට්ඨි කියන්නේ මම කියන විශ්වාසය. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ධර්ම සංඝ ඉගැන්වීම ඉගැන්ීමේ මාර්ගය ගිය ආත්මය ගැන ලබන ආත්මය ගැන මේ තියෙන සැකය තනිකරම අපේ මේ ගමන ගැන මොකද මේ ගමන සංසාර ගමනක් එහෙම තියෙනවා කියන සැකය. ඉතින් සහ පටිච්ච සමුප්පාදය ගැන ඉතින් ඔය සැක සංඛා දුර්වීම සමගම සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ පුද පූජා පැවැත්වීමට තියෙන ලොකු කැමැත්ත. එතකොට හරියට වැටෙනවා ඔව් බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධ කෙනෙක් හිටියා. උන්වහන්සේ ලෝකයේ තියෙන ධර්මතාවයක් සත්‍යතාවයක් අපට පෙන්වුම් කරා. ඒක තියෙන්නේ ඒ ධර්මයේ. ඒවා දැන් අපිට කියලා දෙන්න ස්වාමින් වහන්සලා ඉන්නවා. ඉතින් ඒක ඇත්තක්. නමුත් ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ නැතුව ගොඩාක් කාලයක් ඒ මාර්ගය පෙන්වා දීපු උත්තමයන්ට වැඳ බුදු පූජා කිරීමෙන් ලොකු ප්‍රයෝජනයක් එන්නේ නැහැ. මොකද සෝවාන් ඵලයට පත් වුණාම බුද්ධ ධම්ම සංඝ ගැන අන්ෂේකබල් ෆේත් එකක් වෙනවා. ඒකේම ශ්‍රද්ධාවක් එන්නේ එතකොට. මේක බුදුහාඳුරෝ ඩිස්ක්‍රයිබ් කරේ මේ විදිහට. කලබරේ මග ෂුවර් එකක් නැතුව යන කෙනෙක්. ඒ කියන්නේ බුදුහාඳුරන් හරිය ලයික් කරන්නේ නැහැ. ඉතින් යන මිනිස්සේ ගමනක් යන මිනිස්සේ ගමනාන්තයට යන්න හදනවා සාමාන්‍යයෙන් කලවර වෙන කලින්. නමුත් කලවර වෙන කලින් යන්න බැරි වෙච්ච මිනිස්සෙක් කොහොම බයෙන් අවිනිශ්චය ස්වභාවයකින් සැකෙන් තමයි ගමන යන්නේ. ඉස්සරහ මොනවා තියෙනවද දන්නේ නයික් පෑගෙයිද වලකට වැටෙයිද අනතුරක් වෙයිද සපෙක් ඉන්නවද නොදැන යන. එහෙම යන කෙනෙක් හදිසියේ වැහි වලාකුළු බර වෙලා අකුණක් ගැහුවම පලාතම විදුලියක් ගැහුවම කෙටුවම පලාතම එළිය වැටෙනවා තප්පර ගානකට. ඒ තප්පර ගානේදී එයාට ගමනාන්තය පේනවා පැහැදිලිව. එයාට පේනවා යන පාර. එයාට පේනවා අනතුරක් නැහැ. ওই විදිහට මේ යන පාර හරි මේ විදිහට ගියාම මට ගමනාන්තයට යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ ආපහු විදුලියක් කොටන්නේ තප්පර ගානකට ආපහු මුළු පලාතම අඳුර වැටෙනවා. නමුත් ඒ ෂණයකට ඒක දැක්ක නිසා එයා ඊට පස්සේ කිසිම බයක් සැකක් නැතුව සතුටින් ඉදිරි ගමන පුදුම විශ්වාසයක් ඇති වෙනවා. කලින් තිබිච්ච බය සැක නැති වෙනවා. බුදුහාමර කියන සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට ඒ වගේ කියලා. මොකද නිමේෂයකට නිවන අත්විඳිනවා, එක්ස්පීරියන්ස් කරනවා. පුදුම සැහැල්ලුවක් පුදුම ශාන්තියක් මේ තියෙන්නේ. ඒකත් එක්ක එනවා බුදුහාමරව ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, ඒ උගන්නපු මාර්ගය ගැන, පෙරළු ගියාත්ම ගැන, ලබනාත්ම ගැන, සංසාර පටිච්ච සමුප්පාදය ගැන දැඩි විශ්වාසයක් ඇති වෙනවා. ඒක තමයි නියම ශ්‍රද්ධාව. දැඩි විශ්වාසය. දැන් ඉතින් ෂුවර් මේක තමයි ක්‍රමය, මේක තමයි මාර්ගය. මට මේක දැන් පේනවා, මට මේක එක්ස්පීරියන්ස් කරන්නත් ලැබුණා. ආයෙත් ආපස්සට යෑමක් නෑ. ඉතින් බොහෝ දුරට ස්ක්‍රිප්චර්ස් වල එහෙම නැත්නම් ටෙක්ස්ට් වල තියෙන්නේ බොහෝ දුරට සෝවාන් වෙච්ච කෙනෙක් ඊළඟ ආත්මෙදිම ඒ රහත් භාවයට පත් වෙනවා කියලා. ටික දෙනෙක් ආත්ම දෙකක් විතර යනවා කියලා. බොහොම ටික දෙනෙක් තමයි හතම හතක්ම යන්නේ.
නමුත් අපි දන්නවා සෝවාන් වුණාම තියෙන බෙනිෆිට්ස් ඉතින් කවදාවත් සතර අපායේ වැටෙන්නේ නැහැ. ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් එතනට යන්නේ මේ මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධය. නමුත් ඒ සෝවාන් වෙච්ච අය ගැන බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු අය දිහා බැලුවම අපිට පේනවා ඒගොල්ලෝ ගොඩක් සාමාන්‍යයි කියලා අනාථ ප්‍රොෆෙෂනල් එතකොට බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක් ඊළඟට විසාකා සිටුදුව ගත්තත් ඒ වගේ ඉතාම ඒගොල්ලෝ දක්ෂ ව්‍යාපාරික පවුල් වලට සම්බන්ධ අය. එතකොට තව දෙයක් තියෙනවා දැන් ඒ සෝවාන් ඵලයට පත් වුණාම කැඩෙන්නේ අර පුරුක් තුනක් විතරයිනේ මම කියන හැඟීම සැකය සහ පුද පූජා කරන්න තියෙන ලොකු අවශ්‍යතාවය. ඉතින් පොඩ්ඩක් පන්සිල් අරංගාතා දෙකක් කිව්වා වගේ නෙමෙයි එහෙම නෙමෙයි පැය ගණන් වරු ගණන් ගාත කියන්න කැමතිනේ. ඒ වගේම ඒ කාලේ තිබිච්ච නැති අද කාලේ පුදුමාකාර පුද පූජා වර්ග තියෙනවනේ කින් නේද ඒවා. ඒවා පස්සේ යන්න තියෙන ආසාව. එතකොට අපේ දැන් ගොඩක්ම තියෙන්නේ මේ අපේ ඇස කන දිවනාසය සම හිනවීමට තියෙන ආසාව. ඒක එන්නේ ඊළඟ අවස්ථා දෙකේ කාමච්ඡන්ද සහ ව්‍යාපාද. දැන් අද කොණ්ණඤ හාමුදුරුවෝ කතා කරා තරහ ගැන. ඉතින් ව්‍යාපාදය සහ කාමච්ඡන්ද කම් සැප විඳීමට තියෙන ආසාව. ඉතින් ඇහෙන් රූප බලන්න තියෙන ආසාව. ඉතින් මේ දවස්වල මමත් Netflix addict කෙනෙක් වෙලා ඉන්නේ. සතියේ දවස්වල ඉතින් හරි අමාරු වැඩ කරන නිසා. නමුත් වීකෙන්ඩ් එකේ Netflix-ම තමයි. ඉතින් ඒකේ කුඩු ගැහුවා වගේ එකක් බැලුවට පස්සේ තව එකක් බලන්නම හිතෙන්නේ. ඉතින් ඇහැ කන පිනවන්න ආසාව. ඉතින් අනිත් එක තමයි එහෙම ඇහැ කන පිනවන ආසෙ මොන හරි කන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් සෑහෙන කාමච්ඡන්දයක් ඒක. ඉතින් කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙකම සකෘදාගාමි අවස්ථාවේදී ගොඩාක් දුරට අඩු වෙනවා. අනාගාමි අවස්ථාවේ තමයි සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. ඉතින් මාත් අද කල්පනා කරා මම සෝවාන් උත්තරා නැති එකේ පොඩ්ඩක් Netflix ටිකක් බලනවා කියලා. මොකද ඒක නැති කරගෙන තව සෑහෙන මාන්සි වෙනවා. ඊළඟට අන්තිමටම අනාගාමි සහ රහත් අවස්ථා අතර තියෙනවා තව පහක්. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. ඔව් ඒ පහ දුර වෙන්නේ අන්තිමටම. ඉතින් සමහරු එක පාටම රහත් වෙනවා. ඔය ටික ඔක්කොම කොහොමවත් ඉතින් මෙහෙම රහත් වීම කියන්නේ මොකද්ද? ලෝකේ ඇත්ත ඇත්ත විදිහට දකින්න එක. ඉතින් මොකද්ද ලෝකේ ඇත්ත? හැමදේම අනිත්‍යයි. ඒ අනිත්‍ය දේවල් වලට අපි ප්‍රිය කරාම ඒකෙන් අනිවාර්යෙන් අපිට ඉතිරි වෙන්නේ දුක. මොකද ඒ හැමදේම වෙනස් වෙනවා. ඉතින් නිකන් හිතලා බලන්න අපි කවුරුවත් ඒ වෙනස් වෙන එකට කැමති නැහැ. අපිට ඕනේ හැමදේම එක විදිහකට තියාගන්න හදන්න. නමුත් කරන්න බෑ, වෙනස් වෙනවා නැති වෙනවා. එතකොට ඒ හැමදේම හරහා අපි මම කියන ප්‍රතිරූපයකුත් ශක්තිමත් කරගන්න හදනවා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඔය ප්‍රෝග්‍රෙසිව් විදිහට යන්න නැතුව එකපාරටම යන්නත් පුළුවන්. ඒ තම තමන්ගේ හැකියාවන් අනුව. ඒ විශේෂයේ ප්‍රශ්නේ මම කියන්නේ මම කියන එක නෑ කියන එක තේරුම් ගන්න කොහොමද කියලා. ඉතින් මෙතන දැන් අපි පංචස්කන්ධයක් තියෙනවානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේකේ සාපේක්ෂව ලේසි එක තමයි රූපය. රූපය මගේ නෙමෙයි කියන එක. දැන් අපි පහෝගිය සමානල කතා කරා මයින්ඩ් වොචින් ද මයින්ඩ්, මනසින් මනස බලන්න කියලා. අද අජන්ෂා හාමුදුරුවන්ගේ පොතක් කියවනකොට එතන හාමුදුරුවෝ කියනවා see the body within the body කියලා. ශරීරය ඇතුලේ තියෙන ශරීරය බලන්න කියලා. එතන ඒ හාමුදුරුවෝ කියන්නේ අපි ඔක්කොම ශරීරය කියලා කිව්වම මේ පිට ආවරණය තමයි අපි රිෆර් කරන්නේ ශරීරය කියලා. ඒ නිසා අපි පුදුම වෙහෙසක් දුකක් ගන්නවා ඒ පිට ආවරණය ලස්සනට තියාගන්න. දැන් ඒක කිසි වැරද්දක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය හැටියට ඒක අපට අවශ්‍යයි. අපිට කොහොමත් බුදුහාමුදුරුවෝ සාමුරුවන්ට කිව්වේ පිරිසිදුව පිළිවෙලට ඉන්න කියලානේ. නිකන් පෙරේතෙක් වගේ ඉන්න බෑ අපිට. නමුත් ඔබේ ශරීරය ඇතුලේ තියෙන ශරීරය ඔබට පේනවාද?
මොකද එතන තමයි ජීවිතේ සත්‍ය තියෙන්නේ. ඉතින් මොකද්ද මේ ශරීරය ඇතුලේ තියෙන ශරීරය? පළවෙනි කාරණේ තමයි ඒක ආපෝ තේජෝ වායෝ පටි වලින් හැදිලා තියෙන්නේ. තද ගතියක්, දීරමය ගතියක්, රස්නේ ගතියක්, වායුමය ගතියක්. ඉතින් දෙවෙනි කාරණේ තමයි චූටි චූටි සෛල වලින් හැදිලා තියෙන්නේ. මේ චූටි චූටි සෛල හැදිලා තියෙන්නේ පරමාණු වලින්. මේ පරමාණු ඇතුලේ තව කොටස් තියෙනවා. සබ් ඇටමික් පාටිකල්ස්. ඉතින් බුදුහාමුදුරුවෝ මේක විදර්ශනා භාවනාවේදී දැක්කා. ඒ කාලේ අරු 2500කට කලින් කිසිම විද්‍යාත්මක උපකරණ නැතුව විදර්ශනාවෙන් දැක්කා මේ ශරීරය කොටස් කෑලි කර කර ගියාම ඇත්තටම මෙතන මොකුත් නැහැ කියලා. සබ් ඇටමික් පාටිකල්ස් ටිකක් තියෙනවා. ඒවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒවටත් ඉතාම කුඩා කාලයක් ඇතුළත බුදුහාමරණ තේරුණා මෙතන ඇත්තටම අපිට බැලූ බැලමට පුද්ගලයෙක් හිටියට මෙතන ඇත්තටම පුද්ගලයෙක් නැහැ කියලා. මෙතන පොඩි මායාවක් තියෙන්නේ. ඇයි ඒත් අපි මායාවක් කියන්නේ? දැන් ඔයගොල්ලෝ පෙරහැරේ ගිනි කරකවන කෙනෙක් ගැන හිතන්නේ. දැන් ගිනි කරකවන එක්කෙන අපි වැඩි හිටිය හැටියට දන්නවා. එතන තියෙන්නේ ගිනි බෝලයක් නෙමෙයිනේ. එතන තියෙන්නේ කොල්ලක් තියෙනවා. දෙපැත්තේ රෙදි දාලා පෙට්‍රල් හරි මොන හරි පොංගලා හොඳට ගිනි තියාගන්න පුළුවන් දෙයක්. ගිනි දළු දෙකක් තියෙන්නේ. ඒ ගිනි දළු දෙක සහිත ඒ පොල්ල ඒකට දක්ෂතාවයක් තියෙන කෙනෙක් විසින් හයියෙන් කරකවගෙන කරකවගෙන යනකොට අපිට ඒ ගිනි දැල්ල ඒකේ ස්පීඩ් එක නිසා මොකද අපේ ඇහැ ඇරෙන වැහෙන ස්පීඩ් එකක් තියෙනවා. ඒක ෂටර් ස්පීඩ් එක. අපේ ඇහැ ඇරිලා වැහිලා ආයි ඇරෙන ස්පීඩ් එකට වඩා හයියෙන් අර ගිනි දැල්ල කැරකෙන නිසා බැලූ බැල්මට අපට තේින්නේ එතන ගිනි වළල්ල. ඇත්තට මෙතන තියෙන ගිනි වළල්ලක් නෙමෙයි. ගිනි දළු දෙකක් ඒ තියෙන්නේ. ගිනි දළු දෙකක් හයි ස්පීඩ් යනවා. ඒත් ඒ වගේ මෙතන ඇත්තටම පුද්ගලයෙක් නැහැ. මෙතන තියෙන්නේ පරමාණු වලින් හැදිච්ච සෛල වලින් හැදිච්ච ස්කන්ධයක් පමණයි. දැන් අපේ ඇස් වලට ඒක දැන් මේවා අන්වීක්ෂ වලින් ඉතාම බලසම්පන්න අන්වීක්ෂ වලින් බලන්න පුළුවන්. අපේ ඇස් වලටත් ඒ බලය තිබුණා නම් ඔන්න සිරියාව තියෙනවා කියලා නෙමෙයි අපි කියන්නේ. ඔන්න පරමාණු බණ්ඩල් එකක් ඇවිදගෙන එනවා කියලා අපි කියන්නේ. එතකොට අපිට පේනවා මෙන්න ඇවිදින පරමාණු බණ්ඩල් එකක්. ඒක ඇතුලේ අපිට ආපෝ තේජෝ වායෝ පටිවි ඔක්කොම පේනවා. මොකද දැන් හොඳට හොඳම උදාහරණය තමයි අයිස්ක්‍රීම් වල තියෙන 80%ක් 90%ක් හිස් අවකාශය. ඒක අපිට හිතාගන්න බැහැ නේ. අපි සල්ලි දීලා හිස් අවකාශය කරනවා කියලා. ඒක ෆ්ලෆ් ෆ්ලෆ් එකක් විදියට හදලා ඒක ඇතුලේ ගොඩක් එයා තියෙන්නේ. නමුත් අපි කනකොට අපිට ඒක දැනෙන්නේ නැහැ, තේරෙන්නේ අපිට තේරෙන අපි අයිස්ක්‍රීම් කනවා. ඒ වගේ වැඩක් ඒක. නමුත් අපිට ඒක පේනවනම් අපි ඔච්චර අයිස්ක්‍රීම් පස්සේ අනේ එකක් නේ අපි මේ සල්ලි දීලා එයා කනවා. ඊට පස්සේ තියෙන මොකක් හරි ස්කන්ධේ වැඩිපුර තියෙන ජලය. ජලයයි සීනි කිරි. ඉතින් එක එක ෆ්ලේවර්ස් වලින් එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ලොකු මායාවක් ඒක. ඉතින් මේක අජන්ච හාමුදුරුවෝ මෙහෙම එක්ස්ප්ලේන් කරනවා. දැන් හාමුදුරුවෝ කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ මැජික් දැක්කනේ. ඔයගොල්ලන්ට මතක ඇති නේද අර ලේඩි කෙනෙක්ව දෙකට කපන්නේ පෙට්ටියක දාලා? ඒ මැජික් එක හැමෝම දන්නවා. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවනේ ඒක කරන විදිහ? දන්නවනේ. හරි. එළ එතන ලේඩිස් අදෙන්නෙක් ඉන්නා නැවිලා එක්කෙනෙක් නැවිලා එයාගේ ඇන්කල් එක අල්ලගෙන ඉන්නේ. එයාගේ කකුල් එළිය තියෙනවා. අනිත් ලේඩි නැවිලා අනිත් ලේඩි බෙල්ල එළිය දාගෙන ඉන්නවා. එයාගේ කකුල් එයා පපුවට නවලා තියාගෙන ඉන්නවා. ඒක එතන ඇතර ලේඩිස් අදෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්න අතර හිඩසක් තියෙනවා. ඒ හිඩසෙන් කිසිම දෙයක් නොවී ආරක්ෂිතව ඒක කපලා වෙන් කරන්න පුළුවන්. වෙන් කරාම මෙතන බෙල්ල මෙහෙම කරලා පෙන්නනවා. අතන කකුල් දෙක වනලා පෙන්නනවා. ඒද ඊට පස්සේ ආයෙ දෙක එකතු කරනවා. දැන් ඕක දැනගත්තට පස්සේ ඕක ඇති දෙයක් නැහැ. අපි ඒක දිහායි බලන්නේ ඒක හරි කම්මැලි හරි බෝරේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා ඒක තමයි ඔයගලන්ට මේකේ ඇත්ත ස්වභාවය පෙන්වනවා නම් ඕගොල්ලෝ මෙච්චර මේවා පස්සේ දුවන්නේ නැහැ. මොකද මේවා ඇත්තටම හරි කම්මැලි හරි බෝරින් not worth the trouble. මොකද trouble එක මේක අපිව සංසාරේ බැඳලා තියන්නේ. මේවා not worth the trouble කියන්නේ ඒකයි සංසාරයක් තිස්සේ ඇදලා බැඳලා තියාගෙන මෙහෙම දුක් විඳින තරම් අවශ්‍ය දේවල් නෙමෙයි මේවා. මේවා දිහා බලලා ඇත්තදා මේකද කියලා ඒක නිකන් ඔහේ ඉන්න පුළුවන් අපිට. හරි. එතකොට අජන්චා හාමුදුර කියනවා. ඒ අජන්චා හාමුදුර කියන්නේ බුදුහාමුදුරෝ කීපා තමයි නම තුන්වහන්සේ කියන විදිහට මේ එක්ස්පීරියන්ස් කරලා කියන දේවල් කියලා හොඳට තේරෙනවා. තුන්වහන්සේ කියනවා දැන් අපේ හිත ගත්තොත් ඒ හිත ඇත්තටම
නිවීමක් තියෙන හිතක් කියන්නේ. නමුත් මේ හිත කලබල වෙලා උඩ පැනලා දඟලන්නේ අපි ආසාවල් නිසා. ඉතින් අස කන දිව නාසය ශරීරය මනස කියන ඒවට ආවම තොරතුරු අපි ඒවට ආසාවෙන් ඇදලා බැඳලා තියාගැනීමේ මනස නිතරම කලබල වෙනවා. ඒවත් එක්ක සංඛාර හට ගන්නවා. ඉතින් ඒ තියෙන නිශ්චලභාවය ඒ විදිහම නිශ්චලව තියාගන්න පුළුවන්. මෙතන එක්සයිට් වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ මේක මේ මේකේ තියෙන මුලාව මේකේ තියෙන රඟපෑම එහෙම නැත්නම් මේකේ තියෙන ඇස්බැඳුම තේරුම් ගත්ත දවසට අපිට ඉබේටම හිතේ මෙතන දඟලන්න උඩපණින්න ඇලෙන්න ගැටෙන්න දෙයක් ඇත්තටම නැහැ නේද කියලා. ඉතින් see the body within the body කියලා කිව්වම ඒක බලන විදි කීපයක් කිව්වා. දැන් එකක් තමයි බුදුහාමුදුරෝ සමත භාවනාවල කමඨහන් ගොඩක් දීලා තියෙන 40ක් තියෙනවා. ඉන් එකක් තමයි කායගත සති reflection on the 32 impurities of the body. මොකද ඒවට කියන්නේ 32ක් ශරීරයේ තියෙන මොනවාද අප්‍රසන්න දේවල්ද පිළිකුල් භාවනා පිළිකුල් භාවනාවට ගන්න දේව. ඉතින් දැන් මෙතන ප්‍රශ්න තියෙන මම මේ අපේ YMB ඉංග්‍රීසි පොතක් බලාගෙන මේ කියන්නේ. ඒක සිංහල මේක නැහැ එතන. මේ පිළිකුල් භාවනාව ගැන. එතකොට මේ පිළිකුල් භාවනාවත් තද ගතිය, දියරමය ගතිය, වායුමය ගතිය කියන තුනකට බෙදලා තියෙනවා. ඉතින් තද ගතියට වැටෙන්නේ කොණ්ඩේ කියන එක. දැන් මෙතන හොඳ උදාහරණයක් තමයි අපි කොණ්ඩේ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? කොණ්ඩේ කපන්න ඕනේ, පාට අපේ වයසටම පාට කරන්න ඕනේ, අපේ වයසට කන්නත් පාට කරන්න. කොහොම හරි ඒ ඔක්කොම කරලා ලස්සන සුරකලා හදන කොණ්ඩේ, ඒ කොණ්ඩ ගහක් තමන්ගේම කොණ්ඩ ගහක් තමන්ගේ බත් එකට වැටෙනම අපිට කොච්චර අපිරියද? ඊළඟට නියපොතු කපලා නියපොතු ටික අයින් කරනකොට අපිරියදනවා නියපොතු ටික දිහා බලලා. දත්, ස්කින් ඒ ටික ඒ වගේ ගොඩක් තියෙන 32ක් තියෙනවානේ. මෙතන ඔයගලන්න මතක ඇති බුදුහාමුදුරුවන්ට මාගන්දියාගේ තාත්තා බමුණෙක් තමන්ගේ දුව ඉතාම ලස්සන නිසා දුවට සුදුසු කෙනෙක් හොයනකොට බුදුහාමුදුරුවන් දැකලා මොකද ඒ කාලේ ඇසටික්ස්ලා ඒ කියන්නේ තාපසවරු කසාද බඳිනවා. බුදුහාමුදුරන්ගේ විතරයි මං හිතන්නේ කාමයේ සම්බන්ධ කසාද බඳින් නැති ශාසනයක් හැදුවේ. නැත්තම් එහෙ තාපසවරු කසාද බඳිනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ බමුණත් බුදුහාමුදුරුව වඩිනවා දැකලා මගේ දුවට හරියටම ගැලපෙන්නේ මේ වගේ කෙනෙක් කියලා බුදුහාමුදුරේ රහතන් වහන්සේ වඩින මගට ගිහිල්ලා කියනවා මගේ දුව රජවරු පවා ඇවිල්ලා කසාද කිල්ලුවා. නමුත් ඒ කවුරුවත් සුදුසු නැහැ. ඔත බෝහන්සේ මගේ දුවට ඉතාම සුදුසුයි කියලා. මොකද මගේ දුව මේ භාරතීන ලස්සනම කාන්තාවක් කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට මේ 32 impurities of the body තමයි මතක් වෙන්නේ මාගන්ධිය දිහා බැලුවම. දැන් ඔබයි මායි බැලුවා නම් ඓශ්වර්ය වගේ ලස්සනයි කියලා හිතේ මාගන්ධිය දිහා බැලුවම. නමුත් බුදුහාමුදුරන් දැක්කේ බුදුහාමුදුරෝ කිව්වා මට එහෙම එකක් පේන්නේ නැහැ. මට පේන්නේ මල මුත්‍ර වලින් වෙහිච්ච ඉතා පිළිකුල් සහගත කයක්. කොච්චර පිළිකුල්ද කිව්වත් මගේ මහපට ඇඟිල්ලෙන් මට ස්පර්ශ කරන්නවත් හිතෙන්නේ නැහැ. ඒක ඇත්ත කිව්වේ. ඒක අහලා මාගන්ධියාගේ අම්මයි තාත්තා එවලිදිම සෝවන් වුණා කියලා තමයි කියන්නේ. ඒගොල්ලන්ට තේරුණා මේ කියන දේ. නමුත් මාගන්ධියා තරුණයි. එයාට ඒක ලොකු ඉන්සල්ට් එකක් වගේ දැනුනේ. එයා වෛර බැඳගත්තා. වෛර බැඳගෙන ගොඩක් කරදර කරා පස්සේ බුදුහාමුදුරන්ට හාමුදුරුවෝලට. නමුත් එතනදී ඒ කියන්නේ see the body inside the body. ඉතින් බුදුහාමුදුරන්ට මේ රූපේ තියෙන ඇත්ත తත්වය පේන නිසා එතනින් එහාට ලස්සනද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුහාමුදුරන්ට ඒක දිරණ කයක් පමණයි. එතන අනිත්‍යයක්, දුකක්, අනාත්ම ගතියක් විතරයි තියෙන්නේ. නමුත් අපි තාම ඉන්නේ මේ කය කොහොම හරි ලස්සනට තියාගන්න ඕන කියන එකේ. ඉතින් ඒකේ අර වගේ අවබෝධයක් එනකන් ඒකේ වැරද්දක් නැහැ. ඒ අවබෝධය ආවම ඉබේට තමයි ඒක අත්හැරෙන්නේ. ඉතින් ඕනම දෙයක් ඉබේට අත්හැරෙනකන් ඉන්න ඕන අපි බලෙන් මේවා කරන්න යන්න හොඳ නැහැ. මම කලින්ත් කිව්වා මේවා බලෙන් අත්හරින එක ડિප්‍රෙෂන් තමයි හැදෙන්නේ. මේ ගැන අවබෝධයක් තමයි හදාගන්න. ඉතින් කය ඇතුලේ තියෙන කය බලන්න.
ඒ වගේම සිත ඇතුලේ තියෙන සිත බලන්න. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ගොඩක් කල යනකම් මමත් හිතුවේ අපි මේ ජීවිතේ එන්ජොයි කරන්නේ අපේ ශරීරය හරහා කියලා. මොකද ඇස් වලින් දේවල් පේනවා, කන් වලට ලස්සන සින්දු ඇහෙනවා, දිවට රස දේවල් දැනෙනවා. ඉතින් මගේ අවබෝධය තිබුණේ ශරීරය නිසා තමයි අපි මේවා එන්ජොයි කරන්නේ. මේ මෑතකදී තමයි තේරුණේ ඇත්තටම මනසින් තමයි මේ එන්ජොයිමන්ට් එක එන්නේ. මොකද ඇසට යමක් පේන්න නම්, එක්ස්පීරියන්ස් වෙන්න නම් ඒ ඇසට ඇටෙන්ෂන් එක අවශ්‍යයි. අවශ්‍ය මනසේ විඥාණය ඒ එතනට ඇටෙන්ෂන් අයි එක තියෙනවා, විෂුවල් ඔබ්ජෙක්ට් එක තියෙනවා. ඒ දෙක එකතු වෙලා ඇටෙන්ෂන් එකක් ආවම අයි කොන්ෂස්නස් චක්කු විඥාණය පිහිටනවා. අයි කොන්ෂස්නස් පිහිටෙව්වට පස්සේ තමයි එතන ඒ ලේබලින් එක වෙන්නේ, මේක හොඳද නරකද. මේක හොඳයි කියලා හිතනවා, මේක හොඳයි කියලා හිතුනම ඒක තමයි අපේ සංඥාව. සංඥාවෙන් කියනවා මේක ෂෝක්, මේ අරකනේ හරි ෂෝක්, අනේ හොඳයි කියලා. ඊට පස්සේ ඒ සංඥාවට ගැලපෙන්න සෙන්සේෂන්ස් වේදනාවල් එනවා, සුඛ වේදනා එනවා. ඒ සුඛ වේදනාවල් නිසා අපට ඒක තියාගන්න හිතෙනවා. එතන තමයි ප්‍රශ්නේ. සුඛ වේදනා කාපු ගමන් අපට හිතන අනේ ෂෝක්, තව මේක තියාගන්න ඕනේ. ඉතින් එතකොට එතනට අපි ආසාවෙන් ඇලෙනවා. අපි දැක්ක දේ අප්‍රසන්න දෙයක් නම් අපිට හිතන අයියෝ අපරාධ, මේක ෂෙක්, මේක මොකටද මේ පෙනුනේ කියලා. එතකොට එතන තෙන්නේ දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව කාපු ගම ව්‍යාපාද සිතුවිලි වලින් අපිට ඒක අයින් කරගන්න හිතනවා. චූටි හරි ලොකු හරි පොඩි හරි තරහක් එනවා. එතකොට ඒක එතන ගැටීමක් වෙන්නේ. නමුත් මේ දෙකම හරහා තියෙන්නේ ලොකු desire එකක්. එක desire එකක් තමයි තියාගන්න තියෙන අවශ්‍යතාවය. අනිත් desire එක තමයි ඒක යවා ගන්න තියෙන අවශ්‍යතාවය. දෙකම අවශ්‍යතාවය. ඉතින් එතන third choice එකකුත් තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. මේ third choice එක තමයි බුදුහාමර කිව්වේ. මේ ලෝකේ දකින්න දෙයක් නැහැ. ඔබ ඒ දකින හැම දෙයකම තියෙන්නේ ලක්ෂණ තුනක් තමයි. අනිත්‍යක්, දුක්ඛක්, අනාත්මක් නිසා ඒක beautiful ද, ugly ද, ඒක good ද, bad ද, ඒක right ද, wrong ද කියලා එකක් නැහැ එතන. අපි සංඥාව වෙනස් කරගන්න පුළුවන් නම් අවබෝධය හරහා, සම්මා දිට්ඨිය හරහා, එතකොට ගොඩක් දේවල් ලේසි වෙනවා අපිට. ඉතින් මනසින් තමයි අපි මේ සියලුම දේවල් එක්ස්පීරියන්ස් කරන්නේ. ඉතින් මේ මනසත් එක යුනිට් එකක් නෙමෙයි. මේ මනස හැදලා තියෙන්නේ වේදනා, සංඥා, සංකාර, විඥානවල. ඒකත් ඒව ඇත්තටම mental processes හතරක්. ඉතින් එහෙම බැලුවම මෙතන ශරීරයක් තියෙනවා. චූටි චූටි දේවල් වලින් හැදිච්ච නිතරම වෙනස් වෙන flux එකක්. මනස තියෙනවා mental processes හතරකින් හැදිච්ච. ඒතකොට මේ පහ නිතරම වෙනස් වෙනවා. ඒ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කිව්වොත් ඒක අපට ග්‍රහණය කරගන්න බැරි තරමට ඉක්මනට වෙනස් වෙනවා. දැන් අපිට තප්පරෙන් 10න් එකක් කියන එක යන්තම් තේරෙනවා. මෙතන ශරීරයේ වෙනස් වීම කියන්නේ තප්පරෙන් ට්‍රිලියන් 1 ට්‍රිලියන් ඔෆ් අ සෙකන්ඩ් කියලා. ඒක නිකන් ඒක මනුස්ස මොළයකට ග්‍රහණය කරන්න අමාරුයි. මනස වෙනස් වෙනවා කියන්නේ ඊටත් වඩා වේගයි. ඉතින් මේ බුදුහාඳුරෝ කිව්වේ, පස්සේ සයන්ටිස්ට්ලත් මේක කන්ෆර්ම් කරලා තියෙනවා, සබ් ඇටමික් පාටිකල්ස් 1 ට්‍රිලියන් ඔෆ් අ සෙකන්ඩ් එක ස්පීඩ් එකකින් වෙනස් වෙනවා කියලා. ඉතින් ඒක අපිට ග්‍රහණය කරන්න බැරි නිසා අපි හිතන්නේ ඒක ඒක තියෙනවා කියලා. ඒ කියන්නේ තප්පරයකින් ට්‍රිලියන් එක සෙකන්ඩ් එකකින් වෙන වෙනස අපට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපට තේරෙන්නේ මේක පර්මනන්ට් වට තියෙනවා කියලා. කාලයක් යනකොට දාද පොන්නන් හාමුදුරුවෝ කිව්වේ ඒක අවුරුදු 10ක් 15ක් යනකොට තමයි අපට වෙනස තේරෙන්නේ. ආනේ වෙනස් වෙලා කියලා. දැන් අද තියෙන වෙනස හිට දැනෙන්නේ නැහැ. නමුත් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ අවබෝධය කියලා. දැන් මේ අවබෝධය තමයි භාවනාව තුළින් එන්නේ. එතනයි වෙනස. නැත්තම් මේවා තියරි කමනයි. මේ තියරි එක ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්න භාවනා කරන්න අවශ්‍යයි. මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය? පොඩි ළමයෙක් අවුරුදු දෙකක විතර ළමයෙක්ට බර්ත්ඩේ කේක් එක උඩ තියෙන කැන්ඩල් එකේ ගිනි දැල්ලා අල්ලන්න එපා කිව්වට ඒ ළමයට ඒක තේරෙන්නේ නැහැ. ඒක අල්ලලා පිච්චිලම් බලන්න ඕන. ආ, ගින්දර කියන්නේ පිච්චෙනවා. අපි ඔක්කොම කවදා හරි කොතනක හරි ගින්දරට පිච්චිලා තේරුම් ගන්න තමයි ගින්දරෙන් පරිස්සම් වෙන්නේ. නැත්නම් කවුරුත් පරිස්සම් වෙන්නේ නැහැ ගින්දර. ගින්දරට පිච්චුණාට පස්සේ ඒ ගින්දර ගැන තියෙන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. අපි දන්න එක පිච්චෙනවා කියලා. ඒ වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්නේ
භාවනාව හරහා කොහොමද භාවනාව හරහා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඉන්නේ මම කියලා කෙනෙක් නැහැ කියලා. දැන් අපි සමත භාවනා ගමු ආනාපාන සති භාවනා කරන අපි වාඩි වෙලා S2 වහගෙන හුස්ම ඉහළ පහළ යන එක ගැන බලමු. එහෙම යනකොට මොකද වෙන්නේ? දැන් අපට හොඳටම ඕමනාව තියෙනවා හිත එක තැනක තියාගන්න. නමුත් ඔව් හිත මගේ වුණා නම් මට හිත එක තැනක තියාගන්න පුළුවන්. නමුත් හිත මගේ නෙමෙයි නිසා හිත දුවනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ හිතට වඳුරෙක් වගේ පැන පැන අතීතයට යනවා පැන අතීතයට ගිහලා දුක් වෙනවා පැන පැන අනාගතයට ගිහලා බය වෙනවා වොරි වෙනවා ඇන්ෂස් වෙනවා. ඉතින් හිත ඉන්නේ නැහැ එක තැනක. ඊළඟ ශබ්දයක් ඇහුනම හිත යන එතනට මොකද්ද මේ ශබ්දේ මේ වෙලාවේ ඇයි ශබ්දයක් ආවේ කියලා. ඊළඟට ඉත ඔය වගේ එක එක දේවල් පස්සේ යනවා හිත. මෙතන භාවනාවේ ඉන්නේ නැහැ. එතනදී අපිට ටික ටික අවබෝධ වෙනවා කාරණා දෙකක්. එකක් තමයි මේ හිත මගේ නෙමෙයි. නමුත් ටික ටික ප්‍රැක්ටිස් එකෙන් මේ හිත පොඩ්ඩක් දමණය කර ගන්න පුළුවන් කියලා. හරි. මොකද දැනට තියෙන්නේ කිසිම දමනයක් නැති ඔහේ මෙහෙ දවන හිත. ටික ටික මේ හිත දමණය කරන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ වගේම මේ හිත මගේ නෙමෙයි කියලා තේරෙනවා. ශරීරය ගත්තොත් ඒත් එහෙමයි. දැන් ශරීරය දැන් අපි හිතමුකෝ දැන් අපි දැන් හොඳට ඉන්නවා. ඊළඟ මොහොතේ අද රැයට කාපු දෙයක් නිසා හෙට අපි හිතමුකෝ ලූස් මෝෂන්ස් කියලා. දැන් අපට ඕනේද ලූස් මෝෂන්ස් නැන්නේ. දැන් ශරීරය මගෙන් ඇහුවද මම ලූස් මෝෂන්ස් අදා ගන්න හොඳේ නැහැ. එයාට ඕනේද එයා කරන කවදාවත් අහන්න. එයාට ඕනෙලාට එයා උන ගන්නවා. එයාට ඕනෙලාට සෙම වැඩි වෙනවා. එයාට ඕනෙලාට කැන්සර් හදා ගන්නවා. එයාට ඕනෙලාට හાર્ට් ඇටැක්. එයාට ඕන වෙලාවට එයා ඕන දේවල් කරන්නේ ඇයි? ඒ එයාගේ ස්වභාවය නිසා. The nature of the body. හරි. ඉතින් මේක මගේ ශරීරයක් වුණා නම් පොඩි negotiation එකක් දාන්න පුළුවන් නේ. මේ පොඩ්ඩක් ඉන්න මේ සුමාන එපා මට busy. ලබන සුමානේ heart attack එකක් දාගමු. මම මගේ calendar එකක් free කරලා තියාගන්න. And they hands වෙලා ඉන්න නැත්නම් hospital එකට admit වෙලා ඉන්නම් ඔයාගේ attack එක ඔයා දාගන්න කියලා පොඩි negotiation එකක් දාගන්න තිබුණා. මේක පොඩ්ඩක් මිනිස්සෙක් හරි සත්වෙක් හරි එතන ඉන්නවා නම් එතන මොකෙක්වත් නැති නිසා ඒක ඉබේට එයාගේ විදිහට එයාව කවුරු හරි program කරපු විදිහට ඒක යනවා ඉතින්. මොකද්ද මේ program එක? ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයට අනුව ශරීරය ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා. ලෙඩ ගොඩාක් වෙලා දවසක නැති වෙලා නෑ. රෙන්ට් එක ඉවර වෙනවා විතර. ඉතින් ඕක තමයි ඇත්ත තත්ත්වය. නමුත් ඉතින් මෙහෙමයි. දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේක භාවනාවෙන් ටික ටික අවබෝධ වෙනවා. දැන් නිකන් ඉන්නකොටත් මේක හිතන්න පොඩ්ඩක්. මොකද මේවා mental habits නේ අපේ මේ තියෙන්නේ. ඉතින් මේ mental habits උත් යටිහිතේ තාම තියෙන නෑ. ඔය මොනා කිව්වත් මගේ යටිහිතත් මන් දන්නවා. ඌ අහන්නේ නැහැ. අනේ මේ ඔයා ඔය මොනවා කිව්වත් මෙතන මම ඉන්නවා. හරි කෑම රහයි. Netflix හොඳයි. ඔයා මේ බයිලා කියන්නේ කියලා මගේ යටිහිතේ ඔය පණිවිඩය වන් හරි අමාරුයි. ඉතින් නිතර හිතලා ඉන්නකොට ඔන්න දවසක ඔන්න යටිහිතටත් හිතේවි ඇත්ත තමයි මේ කියන්නේ කියලා. යටිහිත කියන්නේ unconscious mind එකනේ. ඔක සංසාරේ ඉඳන් එන එක. හොඳට enjoy කරලා දුක දිහා දුක කියලා බලන්නත් දුක කියන්නේ සැපයි කියලා බලලා ඔගලන්ට මතකයිනේ සර්පයාගේ පොඩි කාලේ මට තේරුම් ගන්නම බැරි වෙච්ච එක දෙයක් තමයි දුක කියන්නේ දුක කියලා තේරෙනවා. සතුටට බුදුහාඳුරයි දුකයි කියලා කිව්ව කියලා. නමුත් එතනදී කියන්නේ මේ සර්පයාගේ ඔළුව තමයි දුක. මොකද අල්ලපු ගමන් දෂ්ට කරනවා. සතුට තියෙන්නේ සර්පයාගේ වලිගේ. ඇයි ඒ? පොඩි ඩිලේඩ් රියැක්ෂන් එකකට පස්සේ තමයි දැන් නයාගේ වලිගේ අල්ලගත්තු ගමන් එයා දෂ්ට කරන්නේ. එයා ඉතල පොඩ හැරිලා බලනවා කවුද මේ මගේ වලිගේ අල්ලගත්. ඊට පස්සේ තමයි දෂ්ට කරන්නේ. පොඩි ඩිලේඩ් රියැක්ෂන් එකක් නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ සතුට නිසා තමයි දුක ආවේ කියලා. හැම සතුටක්ම දුකකින් ඉවර වෙනවා කියන එක. එතන තමයි තියෙන ලොකුම අනිත් ඇස්බැන්දුම. ඒ ඇස්බැන්දුමත් අපිට ඉවරක තේරුම් ගත්ත දවසට මේ නයා කියන්නේ බුදුහාමරගේ මෙටාෆෝ එකක්. නයා කියන්නේ තණ්හාව. ආසාව. ඉතින් ආසාව ඉතින් දුක කියන එක නයාගේ ඔළුව ඒක ඕන කෙනෙක්ට තේරෙනවා තරහා ඒව ඔක්කොම රිදෙනවා කියලා. සතුට කියන එකෙන් රිදෙනවා කියලා ගොඩක් අය තේරෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරෝ ඒ කාලෙත් කිව්වේ දැන් තමන් වස්තුව හම්බ කරනවා. දේපල හම්බ කරනවා. හස්බන්ඩ් වයිෆ් දූ දරුවෝ හම්බ කරගන්නවා. මේ ඔක්කොම හම්බ කරගත්තම අපිට කිසිම නිවීමක් නැහැ. ඇයි ඒ? මේවා නැති වෙයි කියන බය. එච්චරයි. ලොකු අසහනයක් බයක් තියෙනවා මේවා නැති වෙයි. සහ ඕගොල්ලෝ දන්නවා මේක නැති වෙනවා කියලා.
හැම දෙම නැති වෙනවනේ නැති වෙන්න ඕනේ ඒ කියන්නේ පණ තියන අය කොහොමත් මැරෙන්නවා පණ නැති දේවලුත් ඉතින් කොස් ගෙඩියක් කඩන් වැටලා හරි ගහක් කඩන් වැටලා හරි ඉතින් වහල කඩන් වැටෙන්න පුළුවන් වඳුරෙක් කනලා හරි මොනා හරි වෙලා ඒවත් කැඩලා බිඳලා යනවා නැතත් ඉතින් ගෙයක් කියන්නේ කවුරුද 1000ක් තියෙන්නේ නැහැ නේ කවද හරි කඩන් වැටේ ඒක අපි දන්න නිසා ලොකු අසහනයක් තියෙනවා ලැබුණා හරි ලබා ගන්නකන් අසහනයක් බයක් චකිතයක් තියෙනවා මේක ලැබෙයිද නැද්ද දන්නේ නැහැ කියලා ලැබුණාට පස්සේ බයක් සැකයක් චකිතයක් තියෙනවා මේක වලින් නැති වෙයිද දන්නේ නැහැ ඒකයි බුදුහාඳුර කිව්වේ දෙකම එකයි නයා ඔළුව අල්ලගත්තත් එකයි වලිගය අල්ලගත්තත් එකයි වඩා හොඳ නයා ආපු ගමන් හොඹහෙන් එළියට ඔළුව දාපු ගමන් තට්ටුවක් දැම්මනම් හොඹහෙන් එන්න බැරි වෙනවා ඒකයි බුදුහාඳුර කිව්වේ කොයි වෙලෙත් වචුව මයින් කියලා තමන්ගේ මනස දිහා බලන් ඉන්න ලෝභ ද්වේෂ සිතුවිලි එනවා ඕකෙන් ලෝභ ද්වේෂ මෝහ නයි පැටියේ කොළුව එළියට දාපු ගමන් පොඩි තට්ටුවක් දාලා ආයෙ හුඹහට යන්න කාලයක් යනකොට හුඹහම විනාශ කරලා දාන්න ඕනේ ආයෙ කාටවත් එළියට එන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින් හොඳයි අපි එහෙනම් සිරිත් පරිදි මෛත්‍රී භාවනාව ට යමු වෙමු